අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට අපි අද සම්බන්ධ වෙනවා එදා ගිය පෞද්ගලික පටන්ගත්තු පාඩමේ දෙවෙනි කොටස ඇහැට අපි කතා කරනවා තාත්තික සංඛ්‍යා කියන මාතෘකාවේ අපි කර්ණි ගැන කතා කරා පුතාලත් එක්ක බොහොම දීර්ඝව එදා කර්ණි පාඩමේ යටතේ පුතාලගෙන් අහුවම පළමු දුන්න එකේ තුන අභ්‍යාසය දැන් පුතාලට මම දීලා තියෙන ගණන් ටිකෙන් හැම ගණකම ගණන් හදන්න කියලා ලොකු කාලයක් නැති වෙන නිසා උදේ මම ඔත්ේ ගණන් ටික හදාගෙන යන්නම් ඒ අනුසාරයෙන් පුතාලේ ඉරට් ගණන් ටිකත් හදමු 13 වෙනි පිටුවේ තියෙන එකේ තුන අභ්‍යාසය වුණාද කියන්නේ මෙතන පළවෙනි ගණන යටතේ දීලා තියෙනවා උදේ අකිල කර්මී සරල මාකාරයේ එකෙන් කර්මී ආකාරයෙන් දෙන්න මෙතන මම එකක් කර එකක් ගණන් ලියාගෙන යනවනම් විස්සේ වර්ගමූලයේ දීලා තියෙනවා 72 වර්ගමූලයේ දීලා තියෙනවා 80 වර්ගමූලයේ දීලා තියෙනවා 75 වර්ගමූලයේ දීලා තියෙනවා මොනවම දීලා තියෙන ගාන 1-3 අභ්‍යාස මාලාවේ 1-3 අභ්‍යාස මාලාවේ අපිට පේනවා පළවෙනි කැඩතේ දීලා තිබුණා කල්ලි වගේ දෙක එකක් සරල කරලා ගිය සතිය අපෙන් දරුවෝ කීප දෙනෙකුට තියෙන නිසා මම අනිත් ගණන් ටිකක් දාගන්නවා. ඒකෝට ගණන් වැඩි ප්‍රමාණයක් කරනකොට යාට යාම අවබෝධයක් ඇති වෙනවා. හොඳ 28 වර්ගමූලයේ දීලා තියෙනවා. ඊළඟට 45 වර්ගමූලයේ දීලා තියෙනවා. 147 වර්ගමූලයේ දීලා තියෙනවා. හරිද? මම ඉස්සෙල්ල කරන්න ගිය එකක් ගැන එකක් නමුතර පළවෙනි දවසේ අපි එකට අවස්ථාව දෙමු. උදා බලන්න හොඳ ඩාකෙනේ. ඔන්න අපිට පේනවා 20 කැඩෙනවානේ පුතේ 4 වෙනවා 5 කියලා. වල පේනවා 4 වර්ගමූල 2යි. එතකොට 2යි මූල 5 කියලා අපි උත්තරේ දෙන්න. ඇහැදෙයිද? 4 වර්ගමූල 2යි. 2යි මූල 5 කියලා අන්තිම උත්තරයක් එනවා. ඔන්න බලන්න කරුමුදේ. අපිට පැහැදිලි වෙනවානේ පුතා 20 කැඩෙනවා. ඍජු ලෙස වර්ගමූල සොයන්න පුළුවන් ගානක් වශයෙන් 4. එතන 4 වෙනවා 5යි. හතරේ වර්ගමූලයේ සොයලා එළියට ගන්නොත් 2යි මූල 5. ඉතින් 72 කඩනවා මුතේ 36 වරක් 2 කියලා. පුතා දන්නවා 36 වර්ගමූලයේ එතකොට 6යි. 6යි මූල 2යි කියලා අන්තිමට උත්තරේ එනවා. 80 කඩනවා මුතේ 16 වර 5 කියලා. පුතා දන්නවා 16 වර්ගමූලයේ 4යි. 4යි මූල 5 කියලා එනවා. එතකොට මෙතෙන්ට එනවා 75 කඩනවා මුතේ 25 වර තුන කියලා. පුතා දන්නවා 25 වර්ගමූලයේ 5යි. 5යි මූල 3 කියලා පිළිතුර ලැබෙනවා. මේ මොකද්ද මේ කරේ? අකිල කර්ණි හැකි තාක් සරල කරා. එහෙම නැත්නම් අකිල කර්ණි කර්ණියක් ආකාරයට දැක්ුවා. පුතාගේ කිපතේ 1-3 අභ්‍යාස සමාලාවේ පළවෙනි කැඩෙන විචි ගණන් ටික මම එකක් හැර එකක් අතා කරේ. මේක එහෙම යන. නමුත් මම ආයි සියලු දේ කරනවා කියලා හිතාගත්තා. 48 කැඩෙනවා පුතේ 16 වර 3 16 වර 3 කියනකොට 16 වර්ගමූල 4යි 4යි මූල 3 කියලා පිළිතුර එනවා 27 කැඩෙනවා දරුවෝ 4 වර 7 4 වර්ගමූල එනවා 2යි මූල 7 කියලා අවසන් පිළිතුර 2යි මූල 7 45 කැඩෙනවා 9 වර 5 9 වර්ගමූල 3යි මූල 5 කියලා අන්තිම උත්තරේ 47 147 කියන්නේ පුතේ 49 වර 3. 49 වර්ගමූලයේ වෙන්නේ 7යි මූල 3 කියලා අවසන් පිළිතුර ලැබෙනවා. මොනවා තමයි අකිල කර්ණි හැකි තාක් සරල කරුවා. මම මේ දරුවේ කියනවා මැතිය. මේ 80 කැඩුවේ එයා 80 කඩලා තියෙන්නේ 4 වර 20 කියලා. දැන් මම පුතාට මේක කිසතේ කිව්වා. ඒක වැරද්දක් නැහැ. පුතා කළා තියෙන්නේ පාපෙට. කියන්නේ අන්තිම ගාන සුරු කරලා නැහැ. ඒකට පුළුවන් තරම සුරු කරන්න කියලා මේ තීන්දුව පුතේ. ඔයා මෙතන කළා තීන්දුව කොටසක්. ඒකට හතරේ වර්ගමූල ඉස්සෙල්ලා එළියට ගත්තට පස්සේ 20ක් වෙනවනේ. පුතාට පේනවද 20 ආයි සුරු කරන්න පුළුවන් කියලා. අන්න ඒකයි. දෙක 20 කඩනවා ආයි හතර වර 5 කියලා. දෙක ගුණ කිරීම 2යි මූල 5. එතන දෙවරක් දෙක 4යි. 4යි මූල 5 කියලා අන්තිම උත්තරේ එනවා. 4යි මූල 5 කියලා අන්තිම උත්තරේ එනවා. බලන්නකෝ නෝ හොඳට අහගෙන ඉන්න. ඒක එහෙම එක පොඩස් දෙකකට කඩනවට වඩා ලේසි. එක සැරේටම කඩලා වෙන්නලා ගන්නවා 16 වර 5 කිය. ඒක හරියට මදි පුතේ මෙන්න මේක වගේ. අන්න බලන්න සවිදි අහගන්න පුතේ. ඔය
धन देखाई मूल पहा ऋण तुनाई मूल हत ओमने दिन के දැන් අපි දන්නවා මෙතනදි කරන දේ එක ජාතිය කර්ම එකට එකතු වෙනවනම් මෙයා සුරු වෙන්නේ මෙයා එක්ක මොකද මෙයා මූල පහ මෙයා මූල පහ එතකොට 1යි 2යි 2ම ධන නිසා 3යි මූල පහ කියලා තමයි එතනට පිළිතුර එන්නේ ඊළඟට පුතාට පැහැදිලිව පේනවා මෙන්න මේ කර්මයට මෙන්න මේ කර්මිය එකතු වෙනවා මේක 2යි මූල 7යි අරයක් 3යි මූල 7 එතකොට හැබැයි පුතාට පේනවා මේක ධන 2යි නේ අරයක් ඉන්න දෙක ධන 2යි ඍණ 3 ධන 2යි ඍණ 3 ආ ධන එතකොට ලොකු එකේ ලකුණ දාන ලොකු එකේ පොඩි කඩුවක් හරියට මේක ධන 2x දැන් ඍණ 3යි x එකතු කරාම මොකක්ද උත්තරේ ඍණ 1යි x නේ අන්න ඒ වගේ ඍණ 1යි මූල 7 සාමාන්‍යයෙන් අපි ඒක ලියන්නේ නැහැ මෙතන ධන 2යි මෙතන ඍණ 3යි ලොකු එකේ ලකුණ ඍණ ලොකු එකේ පොඩි කඩුවක් 1යි මූල 7 කියලා අවසන් පිළිතුර අපිට ලැබෙනවා අන්නෝක තමයි දෙවනි ගාණේ අපිට කියෙන්නේ ඊළඟට මම අන්නද කතා කරනවා මුලින් තුන්වෙනි එක නෙමෙයි දෙකට කියන්නේ ඉංග්‍රීසියෙන් පුළක් දාලා තියෙන්නේ කියලා. මේකට දාලා තියෙන්නේ b කියලා. ඔන්න මම c කියන එකත් හදනවා මෙතන බලන්න. මෙතන 4යි මූල 3 ධන 5යි මූල 2 ධන 3යි මූල 5 ඍණ 3යි මූල 2 ධන 3යි මූල 5 ඍණ 2යි මූල 3. ඔබට යන්නේ ඔන්න කරන විදිය. 4යි මූල 3ට දෙකයි මූල තුන සුරු කරනවා මෙයක් මූල තුන මෙයක් මූල තුන හතරෙන් දෙකක් අඩු කරාම පිළිතුර වෙන්නේ හතරෙන් දෙකක් අඩු කරාම පිළිතුර වෙන්නේ දෙකයි මූල තුන ඊළඟට පුතාට පේනවා මේ පහයි මූල දෙකේ ඈ දෙරණු පුතේ පහයි මූල දෙකද තුනයි මූල දෙක දෙකම එක જાතියේ රවුම් කරේ එක જાතිය දෙන්න එතකොට පුතාට පේනවා පහයි තුනයි දෙන්නයි එකෙක් තන අනිකරින් එකෙක් තන අනිකරින් ඉතර පහෙන් තුනක් අඩු වුණාම උත්තරේ වෙන්නේ දෙකයි මූල දෙක දෙකයි මූල දෙක ඇයි මේක ධනපහ අරය ඍණ තුන පහෙන් තුන අඩු කරාම දෙකයි දෙකයි මූල තුන දැන් හරි ඉදිරි වෙලා ඉන්නේ මම යාව පොදු කරනවා මෙන්න යාව වෙන අනිත් එක කියන යාගේ අනිත් එක කියන හවු ද අනේ ඒ දෙන්න සමාන නැහැ නේද යා නෙමෙයි යා නෙමෙයි යා නෙමෙයි ගන්න ඕන මෙන්න මෙයාව පොදු කරන්න බලන්න මෙන්න මෙයා මෙයාම ධන තුනයි මූල පහයි මෙයාම ධන තුනයි මූල පහයි දෙන්නම එක જાතිය නිසා දෙන්නගේම ලකුණු සමාන නිසා දෙවයි තුන එකතු නම් 6යි 6යි මූල 5යි කියලා උත්තරේට 6යි මූල 5යි කියලා උත්තරේට බලන්න ආයෙත් සරය ඔන්න මේ සංකේතය දාපු එක නම් මෙන්න මේ සංකේතය දාපු එක නාට සමාන නිසා ඒ දෙන්න එක જાතියක් කියලා අපි ගන්න 4යි මූල 3 2යි මූල 3ක් අඩු කරාම 2යි මූල 3 5යි මූල 2ට 5යි මූල 2ට එකතු කරනවා උදේ තුනයි මූල දෙක හැබැයි ආරින පහයි තුනක් එතකොට අඩු වෙන අඩු වුණාම දෙකයි මූල දෙක තුනයි මූල පහට තුනයි මූල පහයි තුනම දෙන්නම ධන නිසා හයයි මූල පහ ඊට වඩා මෙයා සුළු වෙන්නේ නැහැ මක් නිසාද මේක හරියට x මේක හරියට y මේක හරියට දෙස ධාති තුන ඇයි එහෙම කියන්නේ මේක දෙකයි මූල මේවා මෙතන දෙකයි මූල දෙකේවා මෙතන හයයි මූල පහේවා මූල පහේවා මූල දෙකේවා මූල තුනේවා විජාතිය කර්මය කියලා අපි කියනවා. ජාතිය වෙනස්. එක ජාතිය නම් තමයි එකතු වෙන්නේ. මෙන්න මම නැවත වතාවක් ඒක තුන්වෙනි ගානේ ABC කරා. උන D වෙනි ගාන කරන D කොටස. 6යි මූල 11. ධන 3යි මූල 7. ඍණ 2යි මූල 11. ඍණ 5යි මූල 7. ධන 4යි මූල 7 කියලා අපි යමු. උන බලන්න සජාතිය කර්මයක දෙකතු වෙනවා. හයයි මූල 11ට දෙකයි මූල 11 එක જાතියේනේ මෙයා 6 ධන 6 මෙයා ඍණ 2 හයෙන් දෙකක් අඩු කරාම 4යි මූල 11යි හරිද මෙන්න 3යි මූල 7ට තව එකතු කරන්න කවුරුවත් ඉන්නවද බලන්න ඉන්නෝ ඉන්නෝ මේ ඉන්නේ පුතේ මෙයක් මූල 7ේවා මෙයක් මූල 7ේවා ඒ ඔක්කොම මූල 7ේවා ප්‍රශ්නේ තියෙන්නේ ධන ටික වෙන වෙනම කරලා යාගෙන් ඍණ අඩු කරා 3යි මූල 7ට 4යි මූල 7 ඉස්සෙල් එකතු කරා උනායි මූල 7ට 4යි 3යි 4යි එකතු වුණාම 3යි 4යි එකතු වුණාම 7යි 7යි මූල 7 ඕන්න මේක ලියාගමු 7යි මූල 7 ආන්ගයෙන් අඩු කරන්න 5යි මූල 7 ඕන්න 4යි මූල 11 කියන එක කියනවා මේක ධන 7ෙන් 5 අඩු කරාම 2යි මූල 7යි කියලා තිබුණු උත්තරේ බලන්න කරමු දෙ අපිට පේනවා මූල 11 හේවට මූල 11 හේවක් එක જાති පද මේ ඕන්න යාම පොදු කරමු දෙ ඕන්න යාම ඇද මෙන්න පුතේ යාත් එක්ක යන අනිත් එක්ක මෙන්න කොටු කර කොහොමද
देवरा तूने याद ना खाया ही ना वाह
समान लक्षण दाल इरेगा हनुआ देवरा कत दाह हत्तराई
තුනයි මූල 35යි කියලා කියනවා. තවදුරටත් මේ සුළු වෙන්නේ නැහැ. ඇයි මුතේ සුළු වෙන්නේ නැහැ කියලා බලනකොට කිව්වේ මේ බල දෙවරක් එක දෙකයි මූල හත මූල හතෙන් වැඩි කරාම හතයි. තුමරක් එක තුනයි පසරක් අත 35. යන්න 10ක් කියනවා උඩට තුනයි මූල 35 කියනවා. තේරුණේ නැති දරුවන් නම් උසන්න මුතේ. හොඳයි හොඳයි මේක අවධානය දෙන්න න යට තියෙන මුල දෙක නැති වෙන්න මුල දෙකෙන් වැඩි කරනවා උඩත් මුල දෙකෙන් වැඩි කරනවා යටට තුමර දෙක කියලා නෑනේ උඩට දෙකයි මුල තුන කියලා නෑ තුමර දෙක දෙක හයක් එනවා උඩට මුතේ හයක් එනවා බලන්න ආයෙත් සරයක් හොඳ අවධානයෙන් නාගන්න වෙන කතා නවත්තන්න මුල දෙක නැති කරන්න මුල දෙකෙන් ගුණ කරා ඒ වෙනස නැති වෙන උඩත් මුල දෙකෙන් ගුණ කරා එතකොට යට මේ තුන එමම ආවා मूल देखे मेडिकल ඒ වෙනස නැති නුඩක් යහගින්ම පුළ වෙනවා. උඩ මරක් දෙක කියලා යටට එනවා. මම ඕනම් නැහැ කියලා දාන්න පුළුවන් නැත්නම් ඕම යනකොට සුරු වෙනවා. දෙකයි මූල මරක් දෙක නැහැ. උඩ දෙකට දෙක කැපෙනවා. හයේ මූල උඩට එනවා. තුන යටට එනවා. හයේ මූල උඩට එනවා. තුන යටට එනවා. ලෝම තමයි ඒ විදිහ සුරු වෙන්නේ. මේක බලන්න. මේ පහේ වර්ගමූලයෙන් මේක වැඩි කරලා උඩ පහේ මූලයෙන් වැඩි කරනවා. උඩට වරක් වරක් පහ පහලවයි යට දෙවරක් පහ හරිනේ පුතේ මුල පහ මුල පහෙන් වැඩි කළාම පහයි එයා ඉදී ඉන්න දෙකක් එක දැන් ගොඩ දෙනවා දෙවරක් පහ 6යි උඩට 3යි මුල 15යි කලින් ගන්න වගේ උඩ යට කැපෙන්නේ නැහැ එතන එතන ඉදී කැපෙන්නේ නැහැ මොකද 3 10ත් එක්ක පැය කැපෙන්නේ 3 10ත් එක්ක සුළු වෙන්නේ නැහැ පිළිතුරතර නතර මේ අපි කතා කරගෙන යාවේ හතර වෙනි එක හවය පරිමේ කෙරේ. ඊළඟට මම යනවා පොතත් එක්ක ಗುಣකිරීම හා බෙදීම කියන කොටසට. මොනවාද මේ ಗುಣ කරනවා බෙදනවා කියලා කියන්නේ. ඔයා දන්නවා ಗುಣකිරීම බෙදීම කරන හැටි මම විස්සතේ කියලා දුන්නා. එතනදී ඔබ දැනගත්තා සජාතිය කරුණි තමයි උදේ එය ಗುಣ වෙන්නේ කියලා නැහැ. එහෙම නැහැ. හරි ಗುಣ වෙන්නේ කර්මී එක. ඒක ජාතිය සමාන වෙන්න ඕනේ නේ. සාමාන්‍ය සංඛ්‍යා ಗುಣ වෙන්නේ බෙදෙන්නේ සාමාන්‍ය සංඛ්‍යායි. කර්මික ಗುಣ වෙන්නේ බෙදෙන්නේ කර්මික එක්ක. තේරුණාද? ඔන්න බලන්න මම කියන දේ කරගෙන යනකොට පුතාට වැටහිවි. ඔන්න මම මේ කතා කරන්නේ පස්සේ දිගාන්ති ඒ කොටස. 3යි මූල 2 ಗುಣ කිරීම 2යි මූල 3. B කොටස 5යි මූල 11 ಗುಣ කිරීම 3යි මූල 7. C කොටස මූල පහ ගුණ කිරීම තමයි මූල තුන. මොන බලන්න ක්‍රම විදිය. හොඳට අහුම් ගන්න දෙන්න වැඩ වැඩ නා. තුමර 1 6යි දෙවර 3 6යි. දැන් බලන්න පුතේ තුමර 1 6යි දෙවර 3 6යි. අපි මේ කතා කරන්නේ පුතේ දැන් සම්බන්ධච දරුවෙකුත් ඉන්නවා. එකේ 3 අභ්‍යාසයේ 5 ඉඳි ගන්න. අච්චුපතේ තියෙන පිටුවක 14 තියෙන ඉන්දු අරාබි ලක්කම් පහයට තියෙන ඒ කියන ගන්න. එතකොට කර්මී ගුණ කිරීමක් කියේ. සාමාන්‍ය සංඛ්‍යායි ගුණ වෙනවා උම්මරක් දෙක 6යි. කර්මී කර්මීක ගුණ වෙනවා උම්මරක් දෙවරක් 6යි. මෙතනත් තේම. පස්සරක් 3 15යි 11 සරක් 70යි. 11ක් 3 3යි පස්සරක් 3 15යි. අන්න බලන්න කර්මී කර්මීත් එක්ක ගුණ කරනවා සාමාන්‍ය සංඛ්‍යායි ගුණ කරනවා. ඔන්නේ ළඟට යනවා පුතා D කියන එක 4යි මූල 7 මේක බෙදන්න කියනවා 2යි මූල 14 ඔය විදියට ලියාගත්තේ නැත්නම් ගන්න හදන්න ටිකක් අමාරුයි පුතේ E කියන කොටස කියනවා 6යි මූල 27 බෙදනවා 3යි මූල 3 ඔන්න F කියන කොටස කියනවා 48 වර්ගමූලයේ බෙදනවා 5යි මූල 3 බලාගෙන ඉන්න හොඳට හොඳ අවධානයෙන් ගන්න ඔන්නේ මෙතනදී අපිට පේනවා දෙකට දෙකේ දෙකයි හතරට දෙකේම දෙක. මොකක්ද ඒ කරේ? කර්ණී නොවන නිකම් ඉලක්කන් එක්ක බෙදීම. 7 7 2යි 14ට 2යි. උඩට දෙකේනවා
යටට දෙකේ වර්ගමූලය එනවා. එකද පුතේ කරනද උඩට දෙක නිකන් දෙක එනවා. 14 වර්ගමූලෙ දෙක කියලා අපි කර්ණියක් මේ. එතකොට දෙකේ කර්ණිය දෙකේ වර්ගමූලෙ එනවා. ඔච්චරයි. කියලා නේද හිතන්. ඔච්චරයි කියලා නේද හිතන්. නැහැ පුතේ. එක්තරා සුළු කරන අවස්ථාවක් තමයි අකිල කර්ණී සරල කිරීම. තවත් එක්තරා සුළු කරන අවස්ථාවක් තමයි හරය පරිණිය කිරීම. මෙතනින් කිවිතුර නවත්තම පැටව මතක තියාගන්න ඔයා තාම සුළු කළා දිවේ වාගේ. එනම් මේ හරය පරිණිය කරන්න මුල දෙකෙන් ಗುಣ කරනවා. උඩත්යේ වෙනසක් කියන මුල දෙකෙන් ಗುಣ කරනවා. එතකොට අපි දිවියට උඩට එනවා දෙකයි මුල දෙක. යට එනවා දෙක. ඔන්න දෙකට දෙක කැටෙනවා. දෙකේ මුල කියලා අවසන් කිවිතුරේ. බලන්න පුතේ මියා සුළු කරාම නාගේ දෙකේ වර්ගමූල. දැන් ඔය හයිස්තර වාගේ හරය දැන්න. හරය තියෙනවා යට දෙකක්. සාමාන්‍යයෙන් අපි අතින් එක ලියන්නේ නැහැ. ගොඩක් දරුවෝ මෙතනින් නවත්තලනේ. එන්න මෙතනින් නවත්තලා හොර ගෙලියක්. හරය පරිමේය කරනවා කියන්නේ සුළු කිරීමක් තමයි. හොඳයි. මේ බලන්න මේකේ මූල තුන නැති වෙන්න මූල තුනේ පැටි කරන්න තිබුණා. ඉත කලින් අපි මෙහෙම කරමු. තුනට තුනේ එකයි. හයට තුනේව දෙකයි. තුනට තුනේ එකයි. 24ට තුනේව නවයයි. අවසානයේ දෙකයි මූල නවය යට එක. ඔයා ගන්නවා දෙක ගුණ කිරීම මූල නමේ වර්ගමූලයේ නමේ 3යිනේ නමේ වර්ගමූලයේ 3යිනේ අන්න දෙවරක් තුන කිය 6 කාර්ති කතාවක් ඇත්තෙම නෑ අයත් සරබ බලන්න තුනට තුනේ එකයි 6ට තුනේව දෙකයි මේ දෙක තමයි මේ තුනට තුනේ එකයි 24ට තුනේව නමේ ඒ නමේ තමයි මේ යට තියෙන එක් වරක් ඉතින් දැන් ඔබ දන්නවා නමේ වර්ගමූලයේ 3යිනේ දෙවරක් 3යි දෙවරක් තුනයි අන්න එමය උත්තරේ මේක බලන්න පුතා දුනට තුනේවා එකයි 48ට තුනේවා තුනක් එක තුනයි තුනක් 6 18 නෝඩ 16 වර්ගමූලෙ උඩට එනවා යනට 5යි ඉතින් දෙයියනේ 16 වර්ගමූලෙ 4යි යනට 5 අවසන් පිළිතුර 5යි 16 වර්ගමූලෙ 4යි යනට 5 අවසන් පිළිතුර 5යි 4යි කියලේ ඔක තමයි පුතා අකිල කර්ණි සරල කිරීම කරා කර්ණි කර්ණියක කර්ණී කර්ණියක සාමාන්‍ය සංඛ්‍යා සාමාන්‍ය සංඛ්‍යාත් ගුණ කරා පෙතුවා හරය පරිමේය කිරීමක් කරා මම කතා කරන්නේ 6 වෙනි එක ඔන්න එයාගේ ඒ කොටස යටතේ තියෙන ගාන මම ලියනවා ඔන්න පුතේ බලා ගන්න 2 මූල 27 2 මූල 27 3 මූල 3 ධන 4 මූල 7 දන 3 මූල 28 කියලා කියනවා. බලන්න ඉන්න හොඳ අවධානය. 2 මූල 27 අතර මම කඩනවා පුතේ අකිල කර්ණියක් නේ මේ. අකිල කර්ණියක් නේ. කොහොමද 27 කැඩෙන්නේ? ප්‍රතිලස වර්ගමූලය හොයන්න පුළුවන්. 9 එක 3. 9 වරක් 3 27යි. 9 වරක් 3 27යි. ඍණ 3 මූල 3නේ. ධන 4 මූල 7නේ. ධන 3 27 කඩනවා පුතේ. හතරවරක් හත කියලා හතරවරක් හත හතරවර හතර වර්ගමූලෙ සයන පුළුවන් නේ හතරේ වර්ගමූලෙ හයන පුළුවන් නිසා එක හදනවා හතරවරක් හත මොකක්ද ඒ කරේ අකිල කර්ණි සරල කරා මොකක්ද මෙතන කරේ අකිල කර්ණි සරල කරා අකිල කර්ණි කර්ණි කරා අකිල කර්ණි කර්ණි කරා ඒක නැත්තම් හැකියතාක් සරල කරා කියන්නේ තාම කරේනේ මේ කරමින් මේ එළිය දෙක අර වර්ගමූලෙ නවයේ වර්ගමූලෙ සොයල එළියට ගන්නවා 3යි මෙන්න වර්ගමූල 3 ඇතුලේ තව කීයද? මෙතන 3යි මූල 3 තියෙනවා. ධන 4යි මූල 7 තියෙනවා. 3 ගුණ කිරීම 2යි මූල 7 කියලා උත්තරයක් එනවා. 2යි මූල 7 කියලා උත්තරයක් එනවා. පැහැදිලිද බලන්න. තේරුණානේ? ඔන්න බලන්න. ඔන්න අවධානය දෙන්න. 2 3 6යි 6යි මූල 3යි. මෙතනට එනවා 3යි මූල 3 4යි මූල 7 උඹරත් එක 6යි 6යි මූල 7 ඔන්න දැන් හරි බලන්න 6යි මූල 3 3යි මූල 3ක් අඩු කරා 6යි මූල 3 3යි මූල 3ක් අඩු කරා පිළිතුර 3යි මූල 3යිනේ එතන 4යි 6 එකතු වුණාම පිළිතුර 10යි මූල 7යි ඔච්චරයි මේ දෙන්නෙක් જાතිය නිසා පුතේ එකට එකතු වෙනවා එකතු වෙනවා කියලා කිව්වට ඇත්තටම මේ මෙයා ධන මෙයා දුන්න නිසා ලොකු එකේ පොඩි කඩු කරලා 3යි මූල 3 කරා මේ දෙන්නත් මෙතන එකතු වෙනවා මේ දෙන්නෙක් જાතියනේ හතරයි හයයි දෙන්නම ධන නිසා 10යි මූල 7 කියලා. මීට වඩා මෙයාම සුළු වෙන්නේ නේ.
මේ තනාව සත්‍යද? මේ කරපු දේ තේරුම් ගන්න අකිල කර්ම සරල කරන තමයි සුළු කිරීම කරන්නේ. මේ ජාතිය ගණන් අපි පන්තියේදී හදලා තමයි විසතේ පුතාට මේක කිදෙන්දි කරන්න කියලා දුන්නේ. ඔන්න මම ඒකේ B කොටස කරගෙන යනවා දවදානෙන් අහගෙන 3යි මූල 63 ඍණ 2යි මූල 7 ධන 3යි මූල 27 3යි මූල 27 ධන 3යි මූල 3 කොහොමනේ දීලා තියෙන්නේ බලන්න B ගා 63 කැඩෙනවා පුතේ 63 කැඩෙනවා මොකද 63 කැඩෙන්නේ 3 මෙන්න 9වදක්කට 63යි නවරකට 63යි උදාට ඔහොම එක සැරේට එන්නේ නැත්නම් තව ටිකක් ගණන් හදලා අධිකව තියෙන්න ඕනේ ගණන් ටිකක් හදනකොට ඒක එනවා කොහොමද පුතා 27 කැඩෙන්නේ 2යි මූල 7ට මොකුත් දෙන්නේ නැහැ ඒක එහෙමම කියනවා 27 කැඩෙනවා මෙන්න මේ නවරක් 3 කියලා හරි ධන 3යි මූල 3 කියලා 3 ගුණ කිරීම 3යි මූල 7 9 වර්ගමූල සුළු කරලා එළියට ගන්නවා 9 වර්ගමූලේ සුළු කරලා එළියට ගත්තා. 9 වර්ගමූලේ සුළු කරලා එළියට ගත්තා. ඔන්න මෙතන 9 2යි මූල 7 ධන 3 ගුණ කිරීම 3යි මූල 3 ධන 3යි මූල 3 හරි. තුමරත් 3 9යි. 9යි මූල 7 2යි මූල 7 ධන තුමරත් 3 9යි මූල 3 ධන 3යි මූල 3 දැන් හරිනේ. 9 2ක් අඩු කරාම 7යි මූල 7 දන්න නමේ තුන එකතු කරා 12යි මූල 3 අවසන් පිළිතුර මේ අවසන් පිළිතුර වෙන මේ 7යි මූල 7 දන 12යි මූල 3 කියලා පිළිතුර අවසන් වෙනවා. ලොවම තමයි පුතේ අවසානයේ අපිට ලැබෙන ගාන එකම කන් වෙනවා පුතේ ඊළඟ ගාන හදන්න. එතන තව කොටසක් තියෙනවා අහිල කර්මී සරල කරන වාගේම මෙතන වෙන්නලා තියෙන කවදයක් ඒ තමයි අවය පරිමේය කරන ගානකුත් තියෙනවා. අමාරලාවට යන පාරමුව ටික වැඩි වෙන්න පුළුවන්. කමක් නැහැ මුත්තේ කොහොම හරි කුරුතු වෙන්නත් එක්ක ගණන් හදාගෙන යන්න. අපි යමු ඊළඟ කොටසට. ඒක තමයි B එකෙන් පස්සේ C ගාන. ඔන්න C ගාන අද්ද වෙන්නේ කියලා බලමු. C ගාන අද්ද වෙන්නේ කියලා බලමු. ඔන්න C ගානේ තියෙනවා අලමුව 2යි මූල 128. වෙන 3යි මූල 50. ධන 2යි මූල 162. ධන 4ට යටින් මූල 2 කොහොමද කියලා තියන්නේ බලන්න කරන විදිහ සමානයි 2 128 කඩනවා පුතේ 64 වරක් 2 කියලා 128 කඩනවා කොහොමද 64 වරක් 2 කියලා 3යි මූල 50 කියන්නේ කඩනවා 25 වරක් 2 කියලා 25 වරක් 2 කියලා මෙතන ධන 2 ගුණ කරනවා පුතා 81 වරක් දෙකනේ සුවිපරා දෙකනේ පුතේ 162 මීන්න මියාගේ දෙකේ මූලය නැති කරගන්න දෙකේ මූලයෙන් වැඩි කළා ඒක මියා හරය පරිමේය කරනවා උරුණ මෙතන දෙනවා 4යි මූල 2 යට දෙනවා 2 4යි මූල 2 යට දෙනවා මූල 2 මූල 2 ගෙන් වැඩි කරාම 2 මේ කතා කරේ පුතේ මෙන්න මේක හරය පරිමේය කරලා තමයි ඒක සුළු කරේ යට තියෙන මූල 2 නැති වෙන්න දැන් කඳුනේ මූල දෙකෙන් ගුණ කරා. එරුණාද? මූල දෙකෙන් වැඩි කරාම 2 වුණා. 4යි මූල 2 වශයෙන් පිළිතුරා. අන්න ඔතන හරි. දැන් 2 ගුණ කිරීම 64 අගය 8යිනේ. 64 වර්ගමූලය 8යිනේ. 64 වර්ගමූලය 8යි. මූල දෙක ඇතුලේ දක්ව තියෙනවා. මූල දෙකේ ඇතුලේ තියෙනවා. ඍණ 3 25 වර්ගමූලයෙන් 5යිනේ. මූල දෙක ඇතුලේ තාම තියෙනවා. මෙතන ධන 2 ගුණ කිරීම 81 වර්ගමූලයෙන් 9යි මූල 2 තාම ඇතුලෙන් ඉන්නවා 4ට 2 ඒවා 2යි කියලා කැපෙනවානේ එතකොට 4ට 2 ඒවා 2යි 2යි මූල 2යි 2යි මූල 2යි දැන් හරි දෙවරක්කට 16යි මූල 2 තුන්වරක් පහ 15යි මූල 2 දෙවරක් 9 18යි මූල 2 ධන 2යි මූල 2 දැන් දැන් නම් ගන්න හදන්න දෙයක් නෑ නේ ගෙදර වගේ ඉඳගෙන ගහන්න කොහොම මුල දෙකේ ඒ කලබලෙන්න වර්ධින්න බැරිකම මුල දෙකේ වයි තියෙන ධන ටික වෙනම එකතු කරගන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් මේක අඩු කරගෙන යන්න. 16 15 අඩු වුණා 1යි 1යි 18 එකතු කරනවා 19යි 19යි 2යි එකතු කළාම 19යි 2යි එකතු කළාම 21යි මුල දෙක 21යි මුල දෙක 21යි
උනායම සරක් කියවම ගන්න 20 කඩනවා 4 වරක් 5 කියලා. හතරේ වර්ගමූලයේ සර්ල ලියන්න ගන්නවා 2 මූල 5 කියලා. දෙකට දෙක කැපිලා යනවා. එතකොට පුතේ 5 මූලය ලැබෙනවා. 5 මූලෙන් 5 මූලය අඩු කරලා උත්තරේ බිඳුවා. උනාවස්ථානේ බිඳුවා වශයෙන් බිඳුවා. දැන් මම හිතනවා අපි කල්පියට දෙක කතා කරන දුේ හොඳට වැටි. ඒක අභ්‍යාසයේ තියෙන සැර ගණන් එක දක්වාම සියල්ල හඳුන නිසා. දැන් මම මේකේ එකේ දෙක අභ්‍යාසයේ යන්නයි සූදානම. ඒකෙදි කතා කරනවා පුතාලත් එක්කමම අන්ත දශම සහ සමවර්ත දශම ගැන. එහෙමනම් මෙතෙක් අපි සාකච්ඡා කරේ පෞද්ගල සිත ආරම්භ කරපු කම්බි කියන මාතෘකාව සහ මුලින්ම කතා කරලි ඉවර කරපු එක. දැන් මේ යනවා මම ඒකේ ආයේ මුල් කොටසට පොඩ්ඩක් ඉතින් සම්බන්ධ වෙන්න. මේක අඩුපාඩුව සකස් කරගන්න දැනම චූටි වෙලාවක් දෙන්නම් පුතාලින් බට් එක සකස් කරගන්න ඕන අය සකස් කරන් වැරදුනද වැරදිච්ච තැන හදාගන්න 20 කඩනවා 4 5 කියලා. හතරේ වර්ගමූල ඉස්සෙල්ල එළියට ගන්නවා 2 මූල 5 කියලා. දෙකට දෙක කැපිලා ගියාම මූල 5 ඉතිරි වෙනවා. අර පැත්තේ වෙන මූල 5 පල්ලෙහාට ආවා මෙයන් කෙනා කියලා කියලා බිඳුවක් වශයෙන් උත්තරය. ඔක තමයි වෙන්නේ. තේරුනේ නැද්ද දරුවත් සන්නේ? Good. Okay. पूर्ण संख्या भाग संख्या भाग संख्या वाले ඊළඟ අදියර තමයි දශම. උදේ භාග संख्या දශමයක් වශයෙන් දිනකොට ප්‍රධාන ආකාර දශම ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි අන්ත දශම. අන්ත කියන්නේ උදේ අන්ත. අන්ත කියන්නේ end එකක් තියෙන කෙළවරක් දකින දශම. තව ಜಾතියක් තමයි දරුවනේ සමවර්ත දශම. සමවර්ත දශම සමවර්ත කියලා කියනවා එක උදාලගේ සමවර්ත කියන කෙටිස මවර්ත කියලා සමවර්ත කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ ಜಾති දෙක? බලන් ඉන්න මම හොඳට කියලා දෙන්න හොඳට අහන්න. හොඳ පුතා අපි ගත්තොත් 10න් 3. මලේසියනේ අපි මෙයව දශම කරනකොට 3ට 10 වෙන්නේ. 0 දාලා නැහැ කියලා දශම දෙක තියෙනවා. ඊපොතම 3 30 වෙනවා. දශම දෙක 30 ගම උනේ ඉලමවට පත් වෙනවා 30ට 10 වාක් 3යි 30ට 10 වාක් 3යි අන්න පුතේ එතනින් යහට මෙදිද ඉවර වුණා ඒක මොන දශමයක්ද අන්ත දශමයක් මොන බලන්න තව එකක් අපි ගත්තොත් 4න් 1 ඔබ දන්නවා 1ට 4 වන්නේ 1ට 4 වන්නේ කියලා බිඳුව ගන්න දශම දෙක කිව්ව ගමන් 1 10 වෙනවා 1 10 වෙනවා දශම දෙක තියුව ගමන් 1 6 වෙනවා 10ට 4 වේ 2යි 10ට 4 වේ 2යි 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 2ක් ඉතිරි 2ක් ඉතිරි 20ට 20ට 4 වේ 5යි දෙදිලි වරුණා ඉවර වුණා අන්ත දශමයක් කෙලවරක් දකින දශමයක් අන්ත දශමයක් එන්න බලන්න මේ ඔන්න බලන්න පුතේ අපි ගත්තොත් එහෙම 20ෙන් 14 බදන්නෝනි 20ට 17 වල ත්‍රිකෝණයට කුඩා වෙනවද කියලා? අවුරුද්දට කුඩා කළා තුන්ව භාගයක් හදන්න පුළුවන්. දැ බෙදෙන්නේ. ඔයාට ඕන බීම දෙයක් කර දෙයි. ඔයාට ඕන බීම දෙයක් කර දෙයි. යට ගන්න 10න් බෙදුවා 2යි. උඩ ගන්න 10න් බෙදුවා 1.7යි. මොකෝ කියන්නේ?
ගණන 10 මෙතන දෙක කරා. උඩ ගණන 10 මෙතන කැදෙසි කරා. දැන් මොන්න මෙතනවා. 1ට 7 වන්නේ. 1ට 2 වන්නේ. 1ට 2 වන්නේ. 1ට 2 වන්නේ කියලා බිඳුව දාලා දශම කිව්වොතම 17ට 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 දෙවරක් 8000යි. දෙවරක් 8000යි. එකක් ඉතිරි 10ට 2 වා 5යි. 10ට 2 වා 5. විදිලිවර වුණා. විදිලිවර වුණා. මොන දශමද? අන්ත දශම. අන්ත දශම. දෙරුණනේ අද බලන්න. අටෙන් 3. අටෙන් 3. අටෙන් 3. 3ට 8 වනේ. 3ට 8 වනේ. 3ට 3ට 8 වර. 8 වර 3 24යි මේ. 8 වර 3 24යි මේ. 30ද බැලුවේ. 30ද බැලුවේ. 8 වර 3 24යි. 8 වර 3 24යි. අවෙන්දි 6ක්. අවෙන්දි 6ක්. 60ට 6ක් ඉතිරි 60ට. 60ට 8 වර 456යි. 8 වර 456යි. 4ක් ඉතිරි 4ක් ඉතිරි 40ට 8 වර 40යි. ඒකත් බෙදලා ඉවර වුණා. ඒකත් බෙදලා ඉවර වුණා. ඒකත් බෙදලා ඉවර වුණාම ඔන්න ඕකට අපි කියන්නේ මොන දැසිමද? අන්ත දැසිම. මේ මේ ඉරෙන් මේ පැත්තේ ඉන්නේ මේ කොම ඒගොල්ලෝගේ වර්ගය තමයි අන්ත දැසිම. මෙන්න මම කියන්නේ නෝ මෙන්න මෙයාගේ. පුතේ 6 5 කියන තැනට. පුත දන්නවා 5ට 6 ව නැහැනේ. 5ට 6 ව නැහැනේ. අපි ගන්නෝ 50ට. 50ට පුතේ 6 වරක් 48යි. 6 වරක් 48යි. දෙකක් ඉතිරිනේ. දෙකක් ඉතිරිනේ. 6 වරක් 48යි 50ට බැදුවේ. 5ට 6 ව නැහැ. ඔන්න බලන්න 5ට 6 ව නැහැ. නැහැ කියලා බිඳුව දාලා දශම දෙවුවා. දෙවොතම 50ට බැදුවා. අන්නත 6 වරක් 48 දෙකක් ඉතිරි දෙකක් ඉතිරි 20ට 6 වරක් 3 18යි දෙකක් ඉතිරි 20ට 6 වරක් 3 18යි දෙකක් ඉතිරි 20ට 6 වරක් 3 18යි 6 වරක් 3 18යි මොකද පුතේ මේ 3 3 3 3 නැවත නැවත මේක පෙන්වන්න ඩොට් තුනක් කියලා මම කොහොම නෙමෙයි ඔබ කැටි කොට ලියනවා මෙන්න මේ විදියට බිත්තුයි දශම 8 තුනයි 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 කියලා කිසිම දෙයක් නැනවා උඩි ඩොට් එක කියනවා අපි ඒකට කියන්නේ 0.8යි සමවර්ත තුන සමවර්ත තුන සමවර්ත කියන්නේ මොකක්ද එකම සෙට් එකක් නැවත නැවත ලැබීමට කියන්නේ සමවර්ත වෙනවා කියන්නේ සමවර්ත වෙනවා කියන්නේ සමවර්ත කියන්නේ එකම දේ නැවත 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 එකම කට්ටියක් වශයෙන් ලැබෙන දැන් මෙතන එකම දේ ලැබිලා තියෙන 3 3 3 සමහර 3 5 3 5 3 5 සමහර 1 2 5 1 2 5 1 2 5 සමහර 1 2 3 4 1 2 3 4 ඉතින් පුළුවන් එකම සෙට් එකක් නැවත නැවත ලැබෙන ධාති මොනවද සමවර්ත සමවර්ත දශම ඔබ බලන්න තව එක්කෙනෙක් අපි යනවා අපි ගත්තොත් 3 1 කියලා හිතන් 2ට 3ව නැහැ පොතේ 2ට 3ව නැහැ 20ට 3 වරක් 6 18යි 2ක් ඉතිරි 20ට 3 වරක් 6 18යි 2ක් ඉතිරි 20ට 3 වරක් 6 18යි 2ක් ඉතිරි 20ට 3 වරක් 6 18යි ඔබට පේනවා එකම දේ නැවත නැවත ලැබෙනවා ඒ නිසා බිඳුවයි දැෂ්ම සමවර්ත 6 කියලා අපි කියනවා වැටුණාද පැහැදිලි ඔන්න තව එකක් මම ගන්නවා 22 න් 6 ඔබට පේනවා 22 න් 6 කියන එක අපිට කුඩා කරන්න සරල කරන්න පුළුවන් උඩයි යටයි එකම ගානකින් බෙදන්න පුළුවන් උඩ ගාන බෙදනවා දෙකෙන් උත්තරය 3යි යට ගාන බෙදනවා දෙකෙන් පිළිතුර 1යි ඒ කියන්නේ පුතා බෙදන්න කලින් උඩයි යටයි මේ මේ වගේ නැතුව මෙහෙම આવෝ දශම කරන් කලින් සරල කරගෙන දශම කරන් යන කලින් සරල කරද්දී ඒක සරල කරන්න බැරි එක ඒ අපිට එනුණා 10 බෙදෙන එක අපිට අමාරු නෑ යට ගන්නට බිඳුව හමලලා උඩ ගන්නට දශම ස්ථානයක් කියයි එහෙම සරල කරගත්තම ගණන් හදන්න ලේසි පුතේ සරල කරගන්න සරල කරගන්න තුනට නෑනි තුනට නෑනි 11 ඒවා තුනට නෑ 11 තුනට නෑ 11 ඉතත් යට 11 සරත් 2 22යි 11 සරත් 2 22යි 8ක් ඉතිරි 8ක් ඉතිරි 11 සරත් 2 22යි 8ක් 80ට 11 සරත් 77 11 සරත් 77 ආයි 3ක් ඉතිරි 30ට 2 7 2 7 2 7 අන්න බලන්න පුතා
या कैटी को टरी है ना को टर देखा ही हम आई के देखा मन ये ला देखा टम्बा डॉट देखा था उड़ी अन्न एक क्या मानते बिंदु आय दशम सामावर्त देखा ही हम आई के बिंदु आय दशम सामावर्त देखा ही हम बिंदु आय दशम सामावर्त देखा ही हम तेरुने ने की दरुआ तो सा उड़ मारा तो तारे का कितना
ප්‍රථමක සාධක වෙරි විතරක් නම් සම්පූර්ණ වෙලා තින්නේ එයා අන්ත වෙන මොනවා හරි ප්‍රථමක සාධක වලින් සම්පූර්ණ වෙලා තියෙනවා නම් එයා සමාවත් අපි යනවා දැන් පළවෙනි එක හතරෙන් තුන මට දැන් කියන්න අහන ප්‍රශ්නේ ඉස්සර කියවන්න පුතේ හොඳට අභ්‍යාස මාලාව සමාවත්ද අන්තද කියන වග කියනකොට අලමු අහන අභ්‍යාස මාලාව මෙන්න මේ කතාව ඔකත් බලන්න හරය පරීක්ෂා කිරීමේ යටයක බලලා පහත දී ඇති එක එක පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක් වේද නැතහොත් සමවර්ත්‍යක් වේද යන්න සඳහන් කරා සමවර්ත දශමවල භාග දශමාකාරයෙන් හා කැටි කරන ආකාරයෙන් දක්වා එතකොට සමවර්ත දශම විතර මෙතන පෙන්න පහුදී කියලා තමයි කියන්නේ එතන එහෙම කරන්න එපා මගේ පුතා දෙකම බෙදන්න ඉස්සෙල්ලා පුතා චෙක් කරගෙන ඉමු කොහොමද මේක සමවර්ත දාන්නද කියන්නේ ඔන්න මට චුට්ටක් කියන්න පළවෙනි එක තමයි හතරෙන් තුන ගන්න යක ඉලක්කම බෙදන්න පුතා දෙකෙන් දෙක දෙකෙන් එක ප්‍රථමක සාධක තියෙන්නේ දෙක විතරයි නේද ඔව් එහෙනම් මේක මොකෙක්ද අන්ත දශමය පැහැදිලිනේ ඔන්න ඊළඟට අපි යමුකෝ පහෙන් පහ හපොයි පහෙන් පහ ඉස්සෙල්ලා පුතේ අපි කරන්න ඕනි මොකක් පහෙන් පහ පහෙන් පහ කියන්නේ හොඳට බලන්න ඉන්න කොහොමතරේ එකයි ඒක අන්ත දශමකුත් නෙවෙයි සමවර්ත දශමකුත් නෙවෙයි මොකක් පූර්ණ සංඛ්‍යාව අපි ඔක ගන්නෙ පුතේ අන්ත දශමයක් පොඩද ඇයි එහෙම කියන්නේ ඇයිතරම මේක එකයි දශම බිඳුවනේ ඉන්නේ එතනින් බෙදලා ඉවර වුණානේ ඒ නිසා මම මේකට කියන්නේ අන්ත දශමයි ඇයිතරම යටති විලක්කම කවුද පහ පහ කියන එකේ බෙදන්නේ කාගෙන්ද පහේ ඉතින් හරිද මම කිව්වේ ප්‍රථම සාධකයේ කො දෙක ප්‍රථම සාධකයේ කො පහ නැත්තම් මේ දෙකම පහ දින නිසා මේක අන්ත දශමයක් අන්න පොකේ මයික් එක ඔෆ් කරගන්න ඉතල එක කොම අපි දැනගන්න ඕන රටචාක ලංකාව පුරාම නෝන්දිය 9 5 9 5 උන්නේ යට තියෙන්නේ 9 නේ 9 බෙදනවා අර වගේම 3 3 3 1 හරියටම හරි ප්‍රථමක සාධකය දෙක සහ පහ දෙන්නට අමතරයි දෙකෙල්ලා හවුද 3 3 එහෙනම් මෙයා සමවර්ත සමවර්ත ඊළඟට 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 යනවා 7 3 කියන්නත් දෙයක් 7 බෙදෙන්නේ 7 විතරයි ඔන්න 7 බෙදලා බැලුවා 7 එයා මෙතකොට මොකක්ද 2ට අමතරව 2 නෑ උතන 5 නෑ උතන තිබුණත් වැඩක් නෑ 7 තිබුණා නම් එහෙනම් මෙයා මොකක්ද සමවර්ත හචින්ය 21 පහ මොන බලන්න 21 පහ කොහොමද 21 තියෙන එක බෙදෙනවා 3 ආයි 7යි නැවත 7 එකයි ප්‍රථමක සාධක දෙක පහ අමතර වෙන එකෙන් ඉන්නවා කවුද තුනක් ඉන්නව හතක් ඉන්නව උදේ මේක සමවත් මොන ඊළඟට එනවා 32 කවුද 32 හත වෙනමු 32 වෙනවා දෙකෙන් 10යි දෙකෙන් වෙනව 8යි දෙකෙන් වෙනව 4යි දෙකෙන් වෙනව 2යි දෙකෙන් වෙනව 1යි දෙක විතරයි ප්‍රථමක සාධක. ඔව් 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 මේක අන්ත අන්ත. දැන් එහෙනම් ඔය විදිහට කල්පනා කරලා මගේ පුතා කියන්න බලන්න. 33 3 බෙදෙනවා 11 බෙදෙනවා. ප්‍රථමක සාධක 3 සහ 11. කියන්න. සමවර්ත. ඇයි? දෙක සහ පහ විතරක් නම් තමයි අන්ත වෙන්නේ. 50 50 50 50. බලමු බලමු. බලමු. අනේ කවුද? අනේ ධාතු. අනේ ධාතු. යට තියෙන ඉලක්කම 50නේ. මෙ 50 බෙදෙනවා 2කින් 25යි. ආයෙම බෙදෙනවා 5ෙන් 5යි. ආයෙ බෙදෙනවා 5ෙන් 1යි. මොනවාද කියන්නේ? 2යි 5යි විතරයි තියෙන්නේ ප්‍රථමක සාධක. වෙන කවුරුවත් නැහැ. එහෙනම් උතේ අන්ත තමයි. අන්ත තමයි. අන්ත දශක. අන්ත දශක. 64ක් 2 විතරයි අන්ත දශක. 18ෙන් 5. මොකද බලමු 18 පහ උදා ගන්නවානේ 18 බෙදෙනවා 2 9යි 3 3යි 3 1 එතකොට පුතාට පේනවා ඒ දෙකට අමතරව 3 තියෙන නිසා 3 තියෙන නිසා අපි 얘ගෙන කියන මොන දශමද සමවර්ත දශම නෑ 360 42 360
प्रथमक साधक वर्षे हरे ही प्रथमक साधक वर्षे अनंत दशम
වර්ධමූල ලකුණක් තියෙනවා නම් ඒක අපරිමේය. දැන් අපි බලමු මොකක්ද අහන්නේ. පහක් දැක්කම සංඛ්‍යා පරිමේය දැක්කේ. දෙකේ වර්ගමූලය. දෙකේ වර්ගමූලය උදේ අපරිමේයයි. අපරිමේයයි. 25 වර්ගමූලය. අපරිමේය වෙන්නේ නැහැනේ. ඇයි? 25 වර්ගමූලය 5යි. 5 කියන්නේ මේ මේ පූර්ණ සංඛ්‍යාවක්. එතකොට ඒ අපරිමේයනේ පරිමේය. 6 වර්ගමූලය අපරිමේයයි. 11 වර්ගමූලය අපරිමේයයි. 6.5යි දෙක. බෙදලි කර වෙනවා. අන්තදශමයක්. අන්තදශමනම් පරිමේය. අන්තදශමනම් පරිමේය. බෙදලි කර වෙනවා. පහත දැක්කන ප්‍රකාශනවල අයි කියපුනේ අයි කියමු පළවෙනි එක බලන්න. 1 2 අභ්‍යාසයේ පළවෙනි එක බලන්න. උදාච්ච පොතේම පැන්සලකින් කටු සටහනක් ගන්න. ඔයා මීට් එකට අංකයන් පස්සේ මේක බලන්න. හොඳට තේරුම් ගන්න. පැහැදිලි කරලා තියෙනවා ආයෙ වීඩියෝ එක දැම්මම බලන්න. එහෙම නැත්නම් ඊළඟ දවසේ මාත්‍යෙදී අහන්න. තේරුණානේ? නැත්නම් මට කෝල් කරලා හරි අහන්න. තමන් තමන්ගේ ගැටලුව නිරාකරණය කරගන්න. අද අපි මේ පාඩම ඉවර කරමු. දැන් එතකොට ලබන සෙනසුරාදා ලබන සෙනසුරාදා පොතේ අපි කතා කරන්නේ අලුත් පාඩම. දර්ශක හලම්බන. තේරුණානේ? ඔන්න බලන්න. දෙකේ වර්ගමූල කියන්නේ තවදුරටත් සුණු වෙන්නේ නැහැ. ඒක අපරිමේය සංඛ්‍යාවක්. 25 වර්ගමූල සුණු කරලා උත්තරේ 5 එන නිසා යා පරිමේය. 6 වර්ගමූල සුණු වෙන්නේ නැහැ අපරිමේය. 11 වර්ගමූල අපරිමේය. 6.5 දෙක කියන්නේ බෙදලා ඉවර වෙච්ච දශමයක්. අංක දශමයක්. යා පරිමේය. එතකොට පරිමේය දෙන්නේ කීනෝ b සහ e. a c සහ d කියන තුන්දෙනා තමයි පුතේ පරිමේය අපරිමේය. පහත දැක්වෙන ප්‍රකාශන සත්‍ය අසත්‍යාවේ නිර්ණය කර. හරිනම් හරි දාන්න. වැරදි නම් වැරදි දාන්න. ඕනෑම තාක්ෂණික සංඛ්‍යාවක් අනන්ත දශමයක් හෝ අනන්ත දශමයක් හෝ අන්ත දශමයක් වේ. වැරදීනේ. ඕනම තාක්ෂණික සංඛ්‍යා දශම ජාති තුනකට කැරේ. මොකද්ද දශම ජාති තුන? අන්ත සමවර්ත අනන්ත. එතකොට මුගේ අන්ත සා අනන්ත කීතරක් කිව්වහම සමවර්ත ගැන කතාවක් නැද්ද? ඒක වැරදි. ඕනම තාක්ෂණික සංඛ්‍යාවක් අන්ත දශමයක් හෝ අනන්ත දශමයක් නෙමෙයි. තවත් කීවා මුගේ කැලක් කිව්වෙලා සමවර්ත දශමයක්ද විය හැකියි. ඊළඟට කියනවා අනන්ත දශම නිරූපණය සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකි. අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකි. උදේ පරිමේය සංඛ්‍යා පොඩේ අනන්ත දශම පවතින පුළුවන් කියලා මේ කියන. අනන්ත දශම නිරූපණ සහිත පරිමේය සංඛ්‍යා පැවතිය හැකි. ඉතින් හරි. පරිමේය සංඛ්‍යා අනන්ත දශම තමයි. අනන්ත දශම කොට තියෙන පරිමේය සංඛ්‍යා පොඩේ තමයි. එනිසා එක වෙන්න පුළුවන්. පැවතිය හැකි. ඒක හරි. ඕනෑම තාක්ෂණික සංඛ්‍යාවක් සමවර්ත දශමයක් හෝ අනන්ත දශමයක් වේ. ඕනෑම තාක්ෂණික සංඛ්‍යාවක් අනන්ත දශමයක් ආසා හෝ සමවර්ත ඇයි? අනන්ත දශම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. එහෙනම් ඒක වැරදුයි. තාක්ෂණික සංඛ්‍යා කොටස් කීපයකට ගැනෙනවා. කොහොමද තාක්ෂණික සංඛ්‍යා වෙන්න පුළුවන් ධාති තුනක් කියන්නේ? අන්ත දශමයක්, සමවර්තයක්, අනන්ත දශමයක්. අනන්තයි කියන්නේ කෙලවරක් මරිමක් නැති, පිළිවෙලක් නැති. එහෙම ඒවා ගැන සඳහන් නැනි සාමාන්‍ය දශමයක් හෝ ඕනෑම තාක්ෂණික සංඛ්‍යාවක් සමවර්තයක් හෝ අනන්ත දශමයක්. හරිද? ඒතකොට අන්ත ගැන සඳහන් නැත්නම් අන්තක් තියෙන නිසා ඒක වැරදුයි. බිඳුවයි දශම බලන්න පුතේ. බිඳුවයි දශම 0.1 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
බිඳුව එකයි එකයි. මේකෙ තියෙන බිඳුව එකයි එකයි එකයි. බිඳුව තියෙන්නේ බිඳුව එකයි එකයි එකයි. හතරවක්. එකම තීර්ථ මේ එකම සෙට් එක නවත නාමල වෙනවා. මේ එක වෙනස් වෙනවා. ඒ නිසා මේකට අපි කියන්නේ අනන්ත දශම. ඒකට අනන්ත දශමයක් නම් යා අනන්ත දශමයක් නම් අරිමේ කොටේ නෙවේ අතරිමේ කොටේ. ඒක වැරදි. එරණ නේද? හොඳයි. මගේ පුතාට මම අර කැටි කොට ලියනවා කියන එක මම තා පොඩ්ඩක් පැහැදිලි කරන්න. චූට්ටකට අහුම් ගන්න දෙන්න. හරියට කිය. එරණ මේක මොනවා හරි සටහනක් දාගන්න ඕන නම් දාගන්න පුතේ. තාත්වික සංඛ්‍යා පරිමේය පරිමේය වර්ණ භාග දශම මේක දෙනවා මතර ටියුට් එක. මේක ටියුට් එකේ මම ලස්සනට ලියලා හදලා තියෙන්නේ. මම දෙන්න. පුතාලා එක print out අරගෙන ලස්සනට වැඩේ කරන්න පටන් ගන්න. ඔන්න පුතේ අපි කියනවා එකොළහෙන් පහ පුතා දන්නව මෙතනදී පහ අප
අපි කියපුවත් එහෙම මේක 11 නේ යටදී 11 කියන එක කියනවා යටදී 11 නිසා පුතේ ඔයාට අන්න 11 කියන එක බෙදෙන්නේ 11 එන්නේ 1යි එතකොට මේක අනිවාර්යෙන් සාමාවත්වයක් ඇයි හරයට ඇති සංඛ්‍යාවේ ප්‍රථම සාධක දෙකකෝ පහකෝ ඒ දෙකම හෝ නොවේ ඊට වඩා වෙනස් සංගේ කුප්පිය ඒ දෙන්නත් එක වෙනත් එකක් තිබුණා අපිට ඒක සාමාවර්ත තමයි දැන් එහෙනම් මොන අපි මේක බෙදමු දීර්ඝ බෙදීමකට ලක් කරමු පහ ඇතුලේ 11 එදී පහට 11 ඒව නෑ මගේ පුතේ පහට 11 ඒව නෑ මනකට 11 සරක් 4 44යි අඩු කරනවා 6යි බිඳුවක් දැම්ම 60ට 11 සරක් 5 55යි ආයි පහක් ඉතින් 50ට 11 සරක් 4 44යි අඩු කරා 6යි 60ට 11 සරක් 5 55යි අඩු කරා ලොහමනේ අවස්ථාවේ ඉතරේනෝ 4යි 0.0 නේ පුතේ 0.0 4යි 5යි 4යි 5යි 4යි 5යි ඕකේ ආ ඕක තමයි පුතා මෙන්න මේ විදිහට ලියන එක තමයි ඔය කැටි කරනවා කියන්නේ මෙන්න මේ විදිහට ලියන්නේ පුඩා පුඩා කෙනෙක්ට ඒක ලියලා උඩින් ඩොට් එකක් තියනවා ඒක තමයි කැටි කොට තියනවා කියලා කියන්නේ තව එක බලමුකෝ ප්‍රධාන ගන්න තව එක 6 6 5 පහට 6 ව නැහැ මගේ පුතේ ඔන්න පුතන්න එකක් දීර්ඝ බෙදීමෙන් බෙදලා බලමු ඔන්න 6 පහට නැහැ 6 ව 50 හයවරක් 48යි අඩු කරා 2 20ට හයවරක් 3 18යි අඩු කරා 2 20ට හයවරක් 3 18යි අඩු කරා 20ට හයවරක් 3 18යි අඩු කරා 20ට මොකද යන්නේ දර බෙදෙන්නේනෝ 8යි 3යි 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 දර කැටි කොට ලියනවා 0.8යි සමවර්ත 3 0.8යි සමවර්ත 3 කැටි කොට ලියනවා ඒරුණේ නැති දරුවන්ට සනබුනේ අනෝකයි කැටි කොට ලියනවා කියන්නේ පුතාට හිතෙන් බෙදන්න බෑ නම් මෙහෙම දීර්ඝ බෙදීමක් තියන එකම ඉලක්කම නැවත නැවත යෙදෙන එකෙක් නම් උට ඩොට් එක තියෙන දෙන්නේ නම් ඒ දෙන්නටම තියෙන තුන් දෙනෙක් හතර දෙනෙක් කියනවා නම් දෙපැත්තේ දෙන්නට කිව්වම ඒ කියන්නේ ඔන්න උදාහරණයක් මේ බලන්න පුතේ 0.1 2 3 1 2 3 1 2 3 කියන විදිහට එනකොට අපි කැටි කොට ලියනවා 1 2 3 උඩට එකනේ දෙපැත්තේ දෙන්නට කිව්වම මැදෙක් කරන්න ඕනේ. ඒකට හතරක් ආවත් එහෙම තමයි දෙපැත්තේ දෙන්නට ඩොට් කිව්වම. අන්න ඒකයි කැටි කොට ලියනවා. පුතාට මතුවෙන ඕන ප්‍රශ්නයක් ඔයාලා අහන්න. සද්ද නැතුව ඉන්නේ. දීර්ඝ බෙදීමකට ලක් කළා යන්න. පූර්ණ සංඛ්‍යාව එක්ක තිබුණත් බය දුවම කරා. සුළු කරන්න කියලා ලියා ගන්න. සුළු කරන්න කියලා ලියා ගන්න. 5යි මූල 12 දන 27 මූල දන 19 යට මූල 3 අර හදපු જાති අමුතු ධන මේක අපි ඉන්න කියලා දාන්න පුළුවන් පුතේ බැරි නෑ දන අනේ වර්ග මූල ඍණ හතරට ඇදී මූල දෙක ඒ જાතිය ගණන් දෙකක් දුන්නේ බලන්න පුතන්න කවුද කියලා මේක අංක එක මේ කට වැඩ පොතේ මේ කරන්නේ කරපු වැඩ ටික හොඳද කියලා බලන්න නම තමයි මෙහෙම ගන්න කුත්ති භාගයට ආවා මූල තුන සමානයි 1.7යි 3යි 2 9 බලන්න පුතේ දැන් ඔයාට මේ දැනුම තියෙන්න ඕන දැන් බලන්න 6ට යටින් මූල තුනේ අකය පළමු දශම ස්ථානයටදී අර ටියුට් එකේ මේ වගේ ලස්සන ගණන් තියෙන හොඳ පළමු දශම ස්ථානයට විවරදිව දෙන්න මම කුචියන්නේ පුතාව ගණන් තුන දැනක බලන්න නමම් පළවෙනි ගාන හදලින් නම් කොච්චරක් පුතේ 5 12 අඩනවා හතරවල 3 කියලා එතකොට 27 අඩනවා නවවල 3 කියලා මේකම මෙයාගේ හරය පරිමේ කරන්න මුල තුනේ ගුණ කරනවා එතකොට මෙතෙන්ට එනවා 15යි මුල 3 යට 3 එතකොට 5 ගුණ කිරීම 2යි මුල 3 අන මෙතෙන්ට 3යි මුල 3 ඍණ 15
अभी बहुमत सार्थक पाठ बहुमत संक्रा